සක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද් දම්මං මනිරාජස්ස ශුනන්තු සගග මොක්කදං දම්මසවන කාලෝ අයංබදන්තා දම්මසවන කාලෝ අයං බදන්තා දම්මසවන කාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතන්මි තම්බු අග්ගි වෙස්සෙන ඉදබෙක්කෝ අප මත්තෝ ආතාපි පහිතත්වෝ විහරන්තෝ. පුසෙය චිත්තස්ස ඒකක් තන්තිී. වන්දනීය පූජනීය ගරුතර අපේ මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නත්නී. අදදංසිත් සූත්‍ර ධර්ම විවරණ තුළින් ඉතාම වටිනා කියන සූත්‍ර ධර්මයක් පිළිබඳව තතාගත බුද්ධ වචනයක් පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට සූදා නවේ අවස්ථාව. පින්නත්නී අපි මේ ධර්මස්්‍රවන කටයුතු, ඊළඟට වණභාවනා කටයුතු, ඊළඟට සේලාදී උගුණ ධර්ම අපේ ජීවිතයට එකතු කරගැනීම්, මෛත්‍රයේ කරුණාව පුරුදු පුහුණු කිරීම් වර්ධනය කිරීම් ආදී මේ. හැම කාරණාවක්ම සිද්ධ කරන්නේ මේ පංචුපාදානස්කන්දය දුකක් නිසා මේ පංචුපාදානස්කඳ ධර්මෙන් සදහටම නිදහස් වෙන්දෝන නිසා යම් කිසි අවස්ථාව ගයක් ගැෙන ගන්නවා නම් ඒ ගිනි ගැනීමත් එක්කම ඒ නිවසෙහිතියන ඇඳ පුුටු මේස බිත්ති ආදීමේ හැම දෙයක්ම දැවෙනවා ගයක් ගිනිගන්නකොට ඒගේ ඇසුරු කොට තියෙන හැම දෙයම්ම ගිනිගන්නවා.වෙ පංචුපාදානස්කන්දය කියන්නෙත් ගෙයක් වගේ. ජරාගින්න ව්‍යාදිගින්න මරණගින්න සෝකගින්න පරිදේවගින්න අප්‍රියන් හා එකට ජීවත්වීමේ ගින්න අය වෙන්වීමේ ගින්න කැමිතිදේ නොලැබීමව තුළි හිතේ ඇතිවෙනේ දුක්ගින්නාදය බිත්‍රක්න වෙයි ලෝබගින්න දේශගින්න මෝහ ගි කියන්න. මෙන්න මේ විදියට එකුලොස් ආකාරයක ගින්නකින් මේ පංචුපාදානස්කන්දය හැම මොහොතකම දැවෙනවා තැවෙනවා විච්චෙනවා. උදාහරණයක් විදර ගත්තොත් යම්කිසි වෙලාවකට වෙලාවක යම්කිසි කෙනෙකුට කේන්තියක් ඇති වුුණොත් තරහවක් ඇතිවුනොත්. ඒ තරහ කියන ගින්න හටගන්නවත් එක්කම මේ රූපය ගිනි යම් වෙනවා. ඒ වගේමයි ඒ උපදන වේදනා දුක්සාහගතයි. ඟට උපදින සංඥා සංකාර විඤ්ඥානාධියත් දැවීම සහගතයි එතකොට පංචුපාදානස්කන්තිය කියන්නෙත් පින්නත්නී හරියට ගිනිගන්න ගෙයක් වගේ. එක කාරණාවක් හින්දා ගින්න ඇතිවුණත් පංචුපාදානස්කඳ ධර්මයෝම ඒගින්න නිසාමකද වෙන්නේ දැවෙනව තැවෙන පිච්චෙනවා. මේක හරියටම තේරුම් ගත්තුත් මේක හරියටම දැනුුණුත් පිළබඳව හැමහොත්තකොම අපට සිහයක් නුවනක් තිබුුණොත් නැවතනම් මෙහම පංචුපාදානස්කන්දයක් පතන සිතුවිල්ලක් ඇතිවෙන්නෙම නැහැ. යම් කිසි කෙනෙකුටවෙ පංචුපාදානස්කන්ද ධර්මය ගැන මේ දැනුම මේ නුව නැති වෙලා. මේ ගිනිගන්නා ගෙයක් බදු පංචුපාදානස්කන්දයෙන්ට නිදහස් වඩෝන කෙන සංකල්පය ඇති වුනාට පස්සේ තමයි එයා පත්තියට යොමු වෙන්නේ. අදදවසය අපි දේශනා කරන්න සූදාන වෙන්නේ අ්‍යෙහම පංචුපා දානස්කද ධර්මයේ දුක දැනිලා මේ දුකෙන් නිදහස් වෙන්නට අදහස් ඇති කර ගත්ත යට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. දේශනාවෙනම ධන්තභූමි සූත්‍රය මජ්‍යම නිකායිති නෙකසිය විසි පස්වැනි සූත්‍ර ධර්මය. ධන්තභූමි සූත්‍රයේ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පචුපාදානස් කන්දය අවබෝධ කරගන්න කෙනා ඇතකුට සමාන කරලා ඇතකුට සමාන කරලා මේ පංචුපාදානස් කඳ ධර්මය අවබෝධ කරගෙන සසරදුකෙන් නිදහස් ශ්‍රීම තමයි මේ සූත්‍ර දේශනාපුරාවටම ක්‍රමාණුකූලෝ ගලාගෙන යන්නේ. පින්න්නති මේේ දේශනාවට මුල්වෙලා තියෙන්නේ එදා තතාගතයන් වහන්සේ වැඩවාසය කරන තියෙන්නේ රජගහනුවර කලන්දක නිවාප කියෙන වනේ තථගතයන් වහන්සේ ඒ වනේ වැඩවාසය කරද්දි අච්චිරවත කියලා සාමනේරයන් වහන්සේ නවකුත් ඒ ආසන්නේ වාසය කළ තියෙනවා. මේ අචිරවත කියන සාමනේරයන් වහන්සේ හමුවෙන්න ජයසේන කියල රාජ කුමාරයෙක් ඇවිල තියනවා. අචිරවත කියන සාමින්න් වහන්සේ හුවවෙන්න යසේන කියන රාජකුමාරය විල්ලා මේ ස්වාමීන් වහන්සේෙන් ප්‍රශ්නයක් කානවා. ස්ුතම් තම් බොෝ අගි වෙස්සන ඉඳ බික්කූ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ පුසේය චිත්තස්සේ එකක්ග තන්ති. මේ කුමාරයා ශවාමින් වහන්සයගෙන් අහනවා සාමින් වහන්ස මේ ශාසනයේ භික්‍ෂූන් වහන්සේ ශ්‍රාවකයා අප්‍රමාදිව ප්‍රමාද වෙන්නතුව කෙලෙස් තවන වීරය ඇතිව. එ ආරබ්ද වීරයෙන් යුතුව භාවනා කරමින් දිහාන සමාපත්ති ලබන්නේ ඇැයි මාසන ලදී. විශාසනය තුලින සාමීන් වහන්සේලා කෙලෙස් තවන වීරය යුක්තව අප්‍රමාදීව භාවනා කරලා දිහාන සමවැදීම්වලට යොබුවෙනව කියලා තමන් අහල තියනව කියලා සඳහන් කරනවා. එම සඳහන් කර තිය කියනවා සාමින් වහන්සේක ඇත්තන්ද කියලා. ඊට පස්සේ අචිරිවත සාමනේරයන් වහන්සේ මොකද කරන්නේ. ඒ සත්‍යයක් කියල මේ ජයිසනු කුමාරයට සඳහන්කන්නවා. ජසන කුමාරයා පින්නම් තීර පස්ස මේ සාමීන් වහන්සේට ආරාධනා කරවා සාමීණි මේ ආතාපන වීරයෙන් යුක්තව ඊල්ලඟට මේ විදිර භාවනා කරලා ධහාන සමාපත්තිවලට යොමුවීම ඇත්තක් නම් ඒ සත්‍යමට තේරුම් කල දෙන්න කියනවා. අචිරවිත සාමනරයන් වහන්සේ මොගද කරන්නේ තවන් වහන්සට තේරෙන විදිර මේ කාරණාව රම් කළ දෙනව හැබැයිඒ සාකච්ඡා අවසානෙදී ජයසේනු කුමාරයාට මේ දිහානවලට සමවැදීම පිළිබඳව විශ්වාසයක් ඒ ධර්ම පරියාය ගැන ඇදහීමක් ඇතුුණේ නැහැ. එතුමා සඳහන් කරනවා ඔබෝහන්සේ සඳහන්කරන මේ කෙලෙස්ථාාවන වීරඇතිව භාවනාං කරලා ධ්‍යහාන සමාපත්වෙලට සමවැදෙනවාය දිහාන සමාපත්ති ලබනවායි කියන මේ කාරණම පිළි ගන්නි නැහැ කියලා. ජයසේන කුමාරය මොකද කරන්නේ. අප හැදීමෙන් බැහැරවල යනවා. අචිරෝත සාමනීරයන් වහන්සේ මොකද කරන්නේ මේ කාරණාව තතාගතයන් වහන්සරකිලට සීපත් කරනවා ජයස්සනු කුමාරය මගේ ළඟට ඇයිල්ල මේ දියට ධයානවලට මේ විදිර උත්සාහයෙන් නිලට අප්‍රමාදීව සමවැදෙන්න්න පුළුවන් කියලා. ලොුවන්දකලා ප්‍රශ්නයක් ඇහව භාගතුන් වහන්ස මවිතින් මට පුළුවන් විදර තේරුම් කළ න්න හැබැයි ඒ අයි කාරණාව පිළිගත්ති නැහැ. ඊඩ බස්ස පින්නන්ති රතාගතයන් වහන්සේ හරි ලස්සන කාරණාවක් කියනවා. ජයසේන කුමාරයාගේ තින ලක්ෂණයඒ ජයසේන කුමාරයා තුළින් මේ ලෝකය තුළින්න්න කෙලෙස් සහගත සියලූම සත්වය හෝපින්ත්ී තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ තියෙන්නේ. ුදුරජාණන් වහන්ස දේශනා කරනවා පන්නත් අචරවත ජයසේනු කුමාරයා කියන්නේ කාමයන් සමග ජීවත්වන කෙනෙක් රතාගතැන් වහන්සේ දේශනා කරනවා කාමයෙහි ඇලි ගැලී සිටින කෙනෙක් ජයසේන කුමාරයා කියන්නේ කාමයහි ඇලි ගැලී සිටිනවා කියන්න පින්නත්නී අපි හිතුමූ අසුචි ගොඩක පණුවෙක්කින්වා මේ අසුචිගොඩයින පනුවා යම් කිසි කෙනෙක් රිටක් අරගෙන ඉවත් කරන්න හැදත්මකද කරන්නේ. එයා ලොකු උත්සාහයක් ලොකු වැෑමත් දරනවා ඒ අසුචිගොඩම නැවත 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 නැව තල්ලගන්න. යම් කිසිවිදිියකින් න්නේ පණවා එලියට දැම්මාද ආපොහු ඇදිලන්නේ අයට අසුචිගොටමයි. අන්නේ වගේ තමයි මේ ලෝකයේ මේ කාමයන්ට ඇලි ගැලීගේ සත්වයොත් අසුචියයහි ල වාසය කන පනුව වගේ ඒ කාමයෝම අල්ලගෙන උපාධන කරගෙන මංමගේ කරගෙන ජීවත්වෙනවා යමෙක්කේකින් ඉවත් කරන්න හැදුවත් ඒ අයට පේන්නේ ඒ කෙනා තරහ කාරයෙක් විදියට ඉති අන්නේ එක තමයි මේ ජයසනු කුමාරයක ලක්ෂණයක් කියනවා කාමයෙහි ඇලි ගැලී සිරින කෙනෙක් ඊලකට දේශනා කරන පන්නන්නත්නී දෙවැදෑරුම් කාම මධ්‍ය වාසයකරන කෙනෙක් දෙවැදෑරුම් කාම කියනමු කන්ත ෑැරුම් කාම කියන්නේ වත්තුකාම සහ ලේශකාම ඒ කියන්නේ රාග දේශමෝහ ආදරයාදී ක්ලේෂධර්මයන්ගේ සහ වත්තුකාම කෙන රූප සබ්ද ගන්ධ රශෂ්පර්චිකයෙන ඔන්න ඔය වස්තුකාම ලේෂකාම මධ්‍යයෙහි වාසය කරන කෙනෙක් බලන් බුදුරජාණ වහන්සේ දේශනා කර පේ වචනය අදරත් ගැලපෙනවන මේ වස්තුකාම ලේශකාම මැද ගිනිල ජීවත්ත නෑ කොච්චර මේ ලෝකය තුළ ඉන්නවාද ඉතින් එවැනි පිරිසක් අතරට දහම්කාරණාවක් ඇතුල් කොළත් මොකද වෙන්නේ. සමහරට විහිල්ුවට ගන්න පුළුවන්. සමහරට ඉහිනාවෙඩපුලොද අපේ සමාජීන සමහරය ධර්මකාමී දර්මයට කැමති සමහර තරුණ දරුවනන ලොකු ප්‍රශ්ණයක් ඕෝක. ඒ දරුව යම්කිසි ආයතනක රැකි රක්ෂා කරනව නම්. එහෙමනැත්තන්නේේ දරුවූ යම්කි සමාජගතවල යම්කිසි කටුත් එකක දෙදෙනවනම්. වැනි තැනකදී මේ කාමයන්ට ඇලි ගැලී වාසය කරන තමන්ගේ එකට වැඩ කරන අය හෝ එක කටයුතු කරන යහළුවන්ට ධර්මකාරණාවක් ඉදිරිපත් කළොත් එහෙම ඒවා ඉතින බයානකම් ඔහ ආදී නොහෝ මතක් කරලා අමුතු විදියට එය දිහා බලන්නේ. ඒ සමහරට කොන් කරන කොන් වෙන මට්ටමකට පත්වෙන්න්න පුළුවන්. සමහරටඒ ධර්මකාරණාවට කවරුත් එකතුේවෙලා හයගෙන් හිනාාවවෙන්නඩත් පුළුව එතකොට මේ වස්තුකාම කලේසකාම මධ්‍යයේ ජීවත්වෙනයගේ ස්වභාව එහමයි. ධර්මය එයාලට විහිළුවක් වගේ. ධර්මය හැසිරෙන කෙනත් එයාට විහිලුවක් වගේ. ඉති නීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව කාමයන් වලඳමින් කාම විතර්කයන් විසින් ආහාර කොට ගන්නා ලද මේ ජයසීන කුමාරයා කියන්න මේ කාම විතර්කයන් විසින් ආහාරයට ගත්ත ජීවිතයක්. වලන්නේ උපමව පින්නත්ේ සරපය කරියට මැඩියෙක් ගොදුරු කර ගත්ත වගේ කාම විතර්ගක වින් ඒ ජීවිතය ගොදුරු කරගෙන තියෙන්නේ කාම විතර්කයන් විසින් ආහාර කොට ගනල ජීවිතත්තමයි ජයසනක මාරරියට තියෙන් එහම මේ ලෝක කොච්චරන්නද කාම විතර්ක කාම සංකල්පනාවල ගොදුරක් වෙලා කාම සංකල්පනාව ඒ ජීවිතයේ දවසන්දස දවසිින් දවස ආහාරයට ගනිවින් විනාස මකයට අර්ගෙන යනවා ර්යකු ගොරල මඩියාටමකද වෙන්නේ ස්සල කකුල ඇතුළ ඇතුරළ දා ගන්න එල අනිත් කකුල ඇතුළ දා ගන්නවා ඔලුුවදදා ගන්නවා මේ විතර මුළු සීරයේම ගිලගන්න ඕනනි. අන්න වගේ තමයි කාම විතර්කයන් කාම සංකල්පන ඔස්සේ ස්සරහ ස්සර ස්රට යනයට මකද දෙවෙන්නේ අන්තිපට කාම විතර්ක විසිම ගිලගත්ත ජීවිතයක් බට පත්වෙනවා. ඊලට බුදුන් වහස දේශනා කරනවා මේ ජයිසයන කුමාරය කාම පරිදාහයෙන් දැවෙන්නේ. ඒ කාම සංකල්පනාවල ජීවත්තන කෙනා ද රාග අරමුණක වාසයකරන්න කෙනා සීතල දියක බැස්සවගේ නෙව පින්න රත්ච්ච වතුරක බැහැගෙනෙක් වගේ ඒ රාගේ තුළ පරිදාහය ඇතියෙනවා. එකනේ දැවෙන ගතිය පිච්චන ගතිය ඒක මේ රූපේටත් බලපාාවන පිච්චීමක් ඉගෙන හිතයිකඇෑ දෙකම මේ පංචු පාදානස්කඳ ධරමයම රාගය නිසාමකද දෙවෙෙන කාමයන් නිසා දැවෙනවා තැවෙනවා ජයසල කුමාරය එහම කෙනෙක් කියෙන. ඒඳහන් කරන පින්නති කාම පරියේෂණයේ උත්සක වූයේ ජයසේන කුමාරය කාම පරියේෂණය කියන කාම වස්තු හොයන කෙනෙක් හොය නවයින ප්‍රියමනපරූප හයමින් බ්ද හොයමින් ගන්දර ස් පපර්ස හයමින් දැපිට සමරය සමාජයේ වන්දනා ගමයින්නනවා. ඒවගේ සමාජයේ තවතිනව විනෝධ ගමන් කියලෙකුත් වන්දනාගමුණන තුළ බලාපොරොත්තු වෙන්නේ සැදැහැදිබව වර්ධනය කරගන්න නෝද ගමන තුළ සිද්ධවෙ වන්නන්නේ කාම පරියේෂණය කියනක. ඒගන කොහේටහරි ගිහිල්ල කොහේ හරි පරිසරේග තියෙන යම්මි රූප්ටිකක් බලනවා. සබ්දටිකක් අහනවා ගන්දර ශේෂ් පරිසටිකක් විඳිනවා. සමහර ගමින් ගමට ගමෙන් නගරයට විතරන්නේ සමහර රටින් රට නත්්‍යයනවා. ඒක අන් එයාල මේද වර්තමාන සමාජ තුළ තියන තාක්ෂල දීනුුවත්තෙක් යාල බලවා යාල හොේෙනවා කාම්ම පරියේේෂණය කියන්නේ එක යාල හයෙනවා ඉදයාය මොනොද බලන්න තියෙන්නේ. ඇමරිකාය මොනොද බලන්න තියන්නේ. ඊළට යිසලන්තේ මොද බලන්න තියන්නේ. ස්්‍රේලයා මොද බලන්න තියන්නේ සිංග්පූර මොද බලන්න තියෙන්නේ. අන්න ඒව පිළිබඳ නිමිති අරගෙන ඒ පිළිබඳ හොයලා ඊට පස්ස විඳගන්න රක්ටින් රට යනවා. කාම පරියේෂණය. එතුකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්නත් අචිරවත ජයසයන කුමාරයත් මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනෙක් කාමයෙහි ඇලිගැලී සිටින වස්තුකාම ක්ලේෂකාමයන්ගේ මැද බැසගෙන සිටින ඊලන්ඩ කාමයන් වලදමින් කාම විතර්කයන් විසින් ආහාර කොටගත්ත ස්වභාවයෙන් යුක්ත ඉලට කාම පරිදාහයෙන් යුක්ත ඉ කාම පරියේෂණයකින් යුක්ත ඒ කාම පරියේෂණටම උත්සාහ කරන කෙනෙක් තමයි ජයසේන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවෙත එයාට කාමයෙන් වෙන්න දත යුතු කාමයෙන් වෙන්න දැක්ක යුතු. කාමයෙන් වෙන්වී පැමිණිය යුතු. කාමයෙන් වෙන් වී ප්‍රත්‍යක්ෂ කළ යුතු යම් ධර්මයක් තියෙනවා නම්. ඒ ධර්මය කව දාවත්වයාට දැනගන්න බෑ දැකගඩ බෑ. බුදුරජාණන් වහන්ස ලස්සන උපමාවක් පින්නට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවත තරුණ ඇතුන් ඉන්නවා. ඊළඟට අශ්වයන් ඉන්නවා. ඊලට තරුණ ගවයන් ඉන්නවා. මේ තරුණ ඇතුන් හෝ මේ තරුණ ගවයන් හෝ මේ තරුණ අශ්වයන් හෝ නොහික්මුණු අය නම් අදහන්තයෝ නම් ධන්තයනෙවෙේ අදාන්තයෝ නම් අසම්වරය නම් අශාන්තය නම් මේ අශාන්ත ඇතුන්ට අශාන්ත ඊලඟට මේ ගවයින්ට අශාන්ත අශවයන්ට හික්මිල ගමනක් කියන්න පුළුවන්ද කියලා මේ අශාන්ත හෙමනැත්ත නොහික්බුණු ඇතුන්ට අශ්වයන්ට ඊළඟට ගවයන්ට හික්මිල ගමනක් යන්න පුළුවන්ද කියලාහනවා. දැ පිනුතු හිතන්න කැලේකන්න ඇතකුට පුළුවන්ද කරඩුවක් කරමත තියාගෙනයන් පිට මත තියාගෙන යන්න. එයාට බෑ මොකද එයා අශාන්ත කෙනෙක්. ඒගේ බුදුරජාණන් වහන්සේ විමසනවා මේ අශාන්ත සතුකුට පුළුවන්ද සාන්ත ගමනක් යන්න. කට මේ වාමින්න්නහ සඳහන් කරන භාගතුන් වහන්සේ කරන පුළන්දයක් නෙවී. අන්න ඒ වගේ කියනවා. කාමයන්ගින් අශාන්ත වෙච්ච මනසක් තියන කෙනෙකුට මේ දිහාන පිල්ිබඳව. දි්‍යාන පිළිබඳව දැන ගණ්ඩ බෑ. දි්‍යාන පිළිබඳව දැක ගණ්ඩ බෑ. ඒළඟටේ දිහාන ප්‍රත්ධ්‍යයක් ශවබෝධයක් බවට පත්කර ගණ්ඩ බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නත්නී අචුරවත මිතුරන් දෙදනෙක්කන්නවා. මේ මිතුරන් දෙදන මොකද කරන්නේ ගමනක් යනවා. වනයක් මැදිින් යම් කිසිය දුර ගමනක් යනවා. දුර ගමනක් යනකොට මෙයාලට හබුරුව විශ්ශාල පරවතයක්. එකයාලුවෙක් මොකද කරන්නේ පින්නත්න මේ පරවතයට අමාරුවෙන් නගිනවා. අමාරුවෙන් නැගල 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 ඉහෙලටමගි හිල්ල හිටගන්නවා. එතකොට මෙයාට මොකද වෙන්නේ මෙන්න මෙයාට පේනවා. අතර වටේට මාරාම. ඊළඟට මෙයාට පේන පටන්ගන්නවා බලන බලන පැත්තේ ලස්සනට වනාන්තරය. ඊළඟට ලස්සන දියඇලි ලස්සන පොකුුණු මෙයාට පේනවා. මෙයා මොකද කරන්නේ පහල ඉන්න යාළුවට කියනවා මට ලස්සන පොහුණු පේනවා මට ලස්සන වනාන්තරයක් පේනවා මට ලස්සන ලසන ආරාම්පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසන වචිරවතගින් ඒ අර බිමයින්න යාලුවා පර්වතය උඩ්ඩඉඳගෙන ඒ යාළුවා කියන කාරණාවත් තියෙනව නම් ඒ කාරණාව අදහිදි කියලා හනවා. එයා ඒක ප්‍රධ්‍යක්ෂකොට අදහන් එනැහැ. මොක දෙයාටර විශාල පර්වතයෙන් වැහිල තියෙන්නේ. පොකුණු දියෑලි ඊළඟට ආරාම වනන්තරය. හැ යම් කිසි මොහතකර මිත්‍රයා මොකද කරන්නේ ගලවඩන්නට පරවතය උඩඉට මිත්‍රයා පරවතෙන් බැලා පරවතයේ ැගන්නඩ බැරි මංගේ හළුවට අදදීලා අමාරුවෙන් අමාරුව මොකද කරන්නේ ඒ පරවතයේ මුදනට මේක ගෙනග හිල්ලා. පරවත්තයට වැහිලතිබුණු ප්‍රදේශය පෙන්වෝත්. අන්නේ අන්දැනගන්න ප්‍රච්චේක්ක කරගන්න ඇත්තට මාආරාමිතිගෙනවා ඇත්තටම දියඇලතිනෙන ලස්සන පපොක්ුණු තියෙනවා ලස්සන වනන්තරයක්ත්තියන කියලා. පින්නත් අචිරවත ජයිසේනු කුමාරය කියන්නේ කාමයන්ගේ ඇලි ගැලී සිටින හත්තයා කියන්නේ. පරවතය පාමුලින්න පුරුෂයාවගේ කියනවා. අවිද්‍යාව විසින් එයාලග ජීවිතය වහගෙනඉන්නේ. එයාලටතකට ප්‍රථම අධ්‍යහාන ගැන තේරෙන්නේ. එයාලට දැක ගණ්ඩ බෑ. දෙති අධ්‍යහාන දැනගන්න බෑ දැ ගණ්ඩ බෑ තති අධ්‍යහාන දැනගන්න බෑ දක ගණ්ඩබෑ චතුරත අද්‍යහාන දැන ගණඩ බෑ දැක ග්ඩ බෑ. අි්ඥා අෂ්ට සමාපත්ති දැනගණ්ඩ බෑ දැක ග්ඩ බෑ ඇයි අවිද්‍යහා විසින් එයාලග ජීවිත වෙලාගෙනම තියෙන නිසා. පින්නත්ති පිණුතුට මතකද අර ලස්සර සූත්‍ර ධර්මයත්ත බෝධි රජ කුමාර සූත්‍රය. ඒ වගේම තියෙනවා ස්තව සූත්‍රයක් මහා සච්චක කලසූත්‍රයක්. ඔන්න දේශනා දෙකේ තින ලස්සන උපමාවක් පිනත්ති යම් කිසි මොහොතක වතුරේම තියන ද දන්ඩක් තියෙනවා ඒ දණ්ඩ තියෙන්නේ වතුරේමයි. වතුරේම තියෙන දන්ඩේ යම්කි පුරුෂයක් වට්ටනා ලීිය කියල කියන්න පින්නත්නී ගිනි මතුකරගන්න දන්ඩක ගාන අනිත්ලීයට ඒකරිගෙන වට්ටනාලිය කියලා යම්කි පුරුෂයකට ගින්දර අවශ්‍ය වෙලා මෙයා මොකද කරන්න අර ජලේම තියන ජලයේම තියන ඒ දණ්ඩුව අරගෙන ජලයේම ඉඳගෙනර වට්ටනා ලි තුල්ලනවා යාට කවදාවත් ගින්දර මතුකර ගන්න බෑ අන්නේ වගේ කියනව බුදුරජාණන් වහන්සේ සච්චකට කියනවා යම්කිසි කෙනෙකුගේ හිතයි කයයි දෙකම හිතයි කයයි දෙකම කාමයංගේමනම් තියෙන්නේ එයාට මේ ධර්ම අවබෝධ කරගන්න බෑ. ඊළඟට යම්කිසි කෙනෙක් බොකද කරන්නේ අර ජලේතින ලීදන්්ඩ ගොඩට කියෙනවා හැබැයි ඒ ගොඩට ගෙනාපු ලීදන්ඩේ වතුර උරාගෙන තියෙන අවස්ථාවම වට්ටනාලීයඇතුලමින් ගින්දර මතු කරගන්න උත්සාකරනවා එතකොට තෙත දඩුවක කොච්චරර වටනාලී ඇතුළුවත් ගිින්දරෙන්න්න අන්නේ වගේන සමහරය කයෙන් කාමයන්ගෙන් ඇත්තෙනවා දැ පෝඩ් සිල් සමාදාම් වෙදී ඕකනේ වෙන්නේ දැ ගෘහස්ථ ජීවිතයන් ගතකරදදි බහෝවාය කයනුත් හිතනත් කාමයන් තුළ කාමයන් එක්කම ජීවත් වෙනවා ඒක හරිටර වතුරේ තියන දඩ වගේ. ඊඩබස්සේ යම්කිසි සමහරය මොකද කරන්නේ පෝය දවසට ආරාමයකට යනවා. එතකොට මොකද වෙන්නේ කය කාමයන්ගෙන් නිවත් කරගෙන ඒ හිත හිතට දරුව තක්කෙනවා හිතට බලපු දේවල් මතක් වෙනවා හිට අහපු දේල් මතක්කෙනවා තට විඳපු දවල් ම තක්නවා එතකොට එයාට අවබෝධකට යන්නව. අගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනේ සච්චකට ගොඩදාපු යම්කිසි ලීක් තියෙනව නම් තෙත සහිත ඒ තෙත සහිත ලයේ වටනාලිය කොච්චර ඇතිල්ලුවත් ගින්දර උපදිනෑ වගේ කියනවා. කයවිතරක් කාමයන්ගින් බේරගෙන මදී හිතත් කාමයන්ගින් බේරගණ්ඩුවන. අන්නේ වගේ දත්තම පින්නත් මෙතරන සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් මේ ෝකේ මේ ජයසයන කුමාරය හරි යම්කිසි කෙනෙක් මේ කාමයන්ගේම ඇලිගලී වාසය කරනවනම් ඒ දෙවදෑරුම් කාමයන් මධ්‍යේම ජීවත්වෙනව නම් ඒ කාම විතර්කම කාම විතර්කයන් විසිම්ම අනුභවන්න ජීවිතයක් අරගෙන යනවනම් කාම පරියේෂනාදය තියෙනවනම් අන්න එයාගේ ජීවිත අර අ මහා පර්වතයකට විශාල ප්‍රදේශයක් වහගෙන තියනෝ වගේ එයා අ පර්වතය යටඉන්න පුරුෂයාට වගේ මේ උතුම් දිහානාදී තත්වයන්ට පත්ෙන්ට බැහැ කියනවා. ඔබ න්න ඔය විදිහයට ජයසේනු කුමාරයාට තේරුම් කළ දුන්නනම්. බුදුරජාණන් වහසේ දේශනා කරනවා ඔය විදිර ජයසේනු කුමාරයට තේරුම් කළ දුන්නනම් ජයසේනු කුමාරය කාරණාව තේරුම් ගැනි කෙනවා. ඊට වස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් අචින වෙත වනාන්තරවල වාසය කරනවා දරුණු ඇත්තු. හොඳට දළතියෙන දරුණු ඇත්තු ආසය කරනවා. යම්කිසි රජකෙනකොට ඕනෑ වෙනවා දරුණු ඇතෙක් නගරයට ගෙනල්ලා රජවාසලේ වැඩට ගණ්ඩ. යුද්ධට අරගෙනයන්න විධ වැඩකටුතුවට යොදාගන්න. මෙයා මොකද කරන්නේ හස්තීන් අල්ල ගැනීමට දක්ෂ පුරුෂයෙක් කොයලා ඒ පුරුෂයාට තව ඇතකුද්දීලා වනටයනවා. වනයට ගිහිල්ල මොකද කරන්නේ අර හස්තීන් අල්ල ගැනීමේ හැකියාව තියරමේ පුරුෂයා රැගෙන ගියපු අර ශක්තිමත් ඇතාගේ සරීරයට දම්බැලකින් හරි නැත්තා ශක්තිමත් වෙනත් වරපටකින් හරි. අර කැලෑවේ ඉන්න නොහික්බුණු ඇතා ගැට ගහලා. ඒ දෙන්නට දෙන්න ගැටගහලා මෙන්න මේ කැලේ ඉන්න නොහික්මුණු ඇතා නගරයට අරගෙන නවා. ඉරවසේ බුදුරජාණන් වහන්ේ දේශනා කරනු පින්නත්ී නගරයටහහි මර්ගෙනාවට පස්සේ මේ ඇතා, විශාල කනුවක ගැට ගහනවා. විශාල කනුව ගැටගැහුවට පස්සේ මේ නොහික්මුණු කැලේ ඉන්න කැලෑ ගත තියන මේ ඇතා මොකද කරන්නේ දංගලනවා. දඟලමින් මේ විදියට ආහාරපාන ප්‍රතික්ෂේප කරමින් ටික දවසක් හිටියට පස්සේ හිටින අතරේ අ ඇතුම් දමනය කන පුද්ගලය මොකද කරන්නේ අර ඇතාට බොහු මාදරින් කතා බහ කරනවා. අ කැලේ නොහික් මිල හිටපු හැෑ ගති සහිතව හිටපු අර ඇතා අ නගරෙන් ලිගෙනියපුූ ඇතාගේ උපකාරයෙන් ගැටගහගෙන ඊට පස්සේ ඩිමහනටෙන්වා නගරයටටනවා නගරටාවට පස්ස මුොගත කරන්නේ ලොකු කනුවක මේ ඇතා ගැටගහලා දවස්කීපයක් තියෙනවා මෙයා කන්නනෑ බොන්නනෑ හැබැ හොඳ ආදරින් කතාා භා කරනවා. බුදුරජාණ වහන් ේශක කන චිරවත්තය එහම දවසත් දෙකක් ඉදි මේ ඇතා හික් මෙෙනවා හික්මනව කියන්නේ සන්සුන් වෙනවා ඊට පස මේ ඇතාට කෑම ලංකලාම මේ ඇතාට වතුරු ලංකලාට පස්සේ මේ අතා මොකද කරන්න ටිකෙන්ටි ආහර ගන්න පටන්ගන්නවා එතුකොනේ ඇතුන් දමය කරන්න කනට ඇතුම් පපුහුණු කඩකට විශවාස ඇතිවන දෙන්නමයා ටිකම් මට කීකරුණ ජීවත්වෙන කමැත් ඇැත් වෙලා කියලා ඊට පස්ය මොද කරන්නේ ටිකෙන්ටි ආහර ලැබෙනුකට ඊළඟට ජලයාදී ලැබෙනග ටිකෙන්ටි පෝෂණය ලබන්ද මේ ඇතුන් දමනය කරන්න ඇතුම් පපුහුණු කරන්න මුොකද කරන්නේ ටිකෙන්ටික මොව හුවට ොදා ගන්නවා ස්සෙල්ලාම කියන්නේ නැගිටින්න කියලා ඇත් සංඥාන් උගන්නනවා වාඩිවෙන්න කියලු ගන්නනවා ඉඩබස්සේ ටිකෙන්ටික ස්සර හටේ යන්න පස්සට යන්න හොඳවැල විදිිය දේවල් ගන්න ආදී වශයෙන් ධනගහල පහත්වෙන් ආදී වශයෙන් ටිකෙන්ටික මොකද කරන්නේ මේ අර කැලෑවෙන් කැලෑගති සහිතව කැලෑ සබ්ද සහිතව ගෙනාපු ඇතා ෙන්ටික මේ ඇතුන් දමනයෙන් කරන කෙනා හික්වාන පටන්ගන් අවසානද සඳහකරන වචිරවත මේ අතා කොච්චර දමනය වෙනවද කියනව නම් තමන්ගේ පිටෙත් යම් කිසි පුද්ගලයෙක් නැගල ඉද්දි ඊළඟට තමන් බලාගන්න ඇත්ගොව්ව ළඟ ඉද්ද තමන්ගේ වටේ විශල පිරිසක් ඉද්දි මේ අර නොහික් මුණුව තා සාන්තවින්නවා නිශ්චලව ප අපි දළදා පෙරහරවල හෙම දකි්ද අපි පින්නතු හෙම දැකලති ඒ දළදා පෙරහැරවල්ලන විවිීද නැටුම් කණ්ඩායම් යනවා විධ නැටුම් කණ්ඩයම් යනවා ඒ නැටුම් කන්්ඩෑම් අතර තමයි ඇතුන් ගමන් කරන්නේ. බලන්න පින්නත්නී අර නිවැරදිව දමනය කරපු කැලෙන්නාවද කියන කදාලනෑ නිවැරදිව දමනය කරපු ඇතුන්ගේ ගමන කොහොමද හරීම සාන්තයි නැටුම් කණ්ඩාය නතරව වුණොත් ඇතුරු අතර වෙනවා නැටුම් කණ්ඩෑ මේ යනකොට අර ඇතු නාපු ගවන පටන් ගන්නා මේ විදියට කිලෝමීට ගානක් දින ගණනාවක් මේ ඇතුන් ගමන් කන්නවා බලන්න අදහන්ත ඇතුන් සාන්ත දහන්ත කරන හැටි අන්නේ වගේ කියන පින්නත් තිබුදුරජාණන් වහන්සේ අචිරවතට පි අචිරවෙත මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ සම්මා සම්බුදු පියාණාව වහන්සේ මේ ලෝකට පහළ වෙලා ලෝකට ධර්මය දේශනා කරන්නකොට මේ කැලෑවලින් ඇත්තුවගේ කියනවා මේ ගෘහජීවිතේ ගෙවන අය මේ කැලෑවලින් ඇත්තු වගේ කෙන ගෘහජීවිතය ගෙවෙන අය ඒ ගෘහජීවිතය ගෙවන අට තතාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට එයාලට ඒ කැලෑව තුළ එමනත්තන්නේ ගිහිජීවිතය තුළ වාසයකිරීමේ වෙහෙස දැනෙන පටන්ගන්නවා එක බලපිට කොච්චර ඇත්තන්ද කිය සතාගතයන් වහන්සේ නමක් මේ ලෝකට පහළ වෙලා ධර්මය දේශනා කරද්ද ගි ගිහිජීවිත ගෙවනයට ඒ ගිහිජීවිතයේ වෙහෙස දැනන්න පටන්ගන්නවා. එහෙම වෙහෙස දැනිලමුකද කරන්නේ මෙයාලා කල්පනා කරනවා මේ ගිහිජීවිතය සම්බාධ සහිතය රජස් එගෙන කෙලෙස් සහගතයි කෙලෙස් වලටව මේක පාරකැපෙන වැඩපිළිලක් තියෙන්නේ මාරයට හොඳට ගෝචර කරගන්න පුුවන් ගොදුර කරගන්න පුළුවන් ස්වභාවයක් යනීම ග්‍රහසජීවිතය තුළ කියලා මෙයාමොකද කරන්නේ ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට එන්න කල්පනා කරනවා. බුදුරජාණන් වහන්ස දේශනා කරනෝ යම් කිසිගෙන කන්නෙහහි මචර විත ගිහි ජීවිතේ ගැන කලකිරිලම පැවිද්දට එනව නම් අන්නේ කැලේ හිටපු ඇතා නගරයට ඒම වගේ කියලා. අ කැලේ හිටපු ඇතා නගරේට වගේ කියනවා ගිහිජීතයේති නාදීන වේධනාකාරී තැවින් දවන්ම් පිච්චීම් දරත ස්භාවයන් තේරුම්මරගෙන පැවිද්ධට ඒම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හලා. ඒල්ළඟටන කැලේන්ද ගෙනපපු යතා පිරින්නත්නී ටිකෙන්න්ටික ටිකෙන්ටික හික්මෝන පටන් ගත්තනේ. අන්නේ වගේ කියනවා බුදුපියාණන් වහන්සේ මේ ශාසනයට එන ශ්‍රාවකයන්ට භික්ෂුවට භික්ෂණයට බුදුපියාණන් වහස දශනා කනවා පළමුුවෙන්ම දේශනා කරන්නේ. පාතිමොක්ක සම්වරශීලය පිහිටන්න. ඒහනි ලේසි පංචුපාදානස්කන්ද විදර්ශනාට යන්නවත් ප්‍රධමධ්‍යහානයට යන්න කමටහනකට යොමුවෙන්නවත් නෙවී තථගතයන් වහන්සේ දේශනා කරන්නේ පළුවෙන්ම කයයි වචනය සම්වර් කරගන්න ඒකටින පාතිමොක්ක සම්වරශීලය අපායට යන්න තියෙන සුභාවයෙන් බේරණවාකි නර්තයෙන් තමයි පාතිමොක්ක සම්වරසීලය කියන්නේ තු ඉස්සල්ලාම තතාගතයන් වහන්සේ අර කලෙන්නාපු ගෙනාපු ඇතාව අ හිටගන්න හිට වාඩිවෙන්න කියලා පොඩ පොඩි වැඩ පිළිවෙලින් නාරම්මභ කලාවගේ හිතයකය සම්වර්ර කරනට තමයි යම් කර ඉතුටි ගිහි ජීතය ගත කන පින්න තුළ දීලතින පන්සීේ පාතිමොක සංවර්ශීලේදී ගෞරනය ස්වාමීන් වහන්සේලාට සාමනයට දස්සීලේ සහ උපසම්පදා සීලය ඒ හැම සීලයක් පාති මොක්ක සම්වර සීලයන් සතරපායට වැටනු ස්වභාවෙන් අත් බුද්ධ වන සීලයන් ඊට පස්සේ සඳහන් කරනව පින්නත් අචිරවත ඊළඟට මම හික්ම වනවා ඊළඟට මං හික්ම වනවා ඉන්ද්‍රීය සම්වර සීලෙහි තැන් කය වචනයන් ඉස්සල්ලාම් සම්වර කරගත්තේ දැන් එහෙම නෙවේ දෙකක් නෙවේ දැන් හයක් වලන පින්නත් ඒක අපිත් අධදැකවූ දේව අපිත් ශාසනයට තතාගතයන් වහන්ේ දේශනා කර ධර්මය ශ්‍රවණය කරලා අපි පිළතුඩු වගේම ගිහි ජීවිතය ආදී නොහොඳ ප්‍රකට වෙලා මොකක් හරි සංසාර පිනකට ගෞරු නිසාමන් වහන්සල වශයෙන් අපිට මහාසංගරත්යට ශාසනයටෙන් අවස්ථාව ලැබුණා. ඉතිනේ ශාසනයට ආට පස්සේ අපි ආචාර උපාධයන් වහන්සල වනත් එක පාරටම පින්නත්නී අපට ොහොඳර මතකයි පාරට මේ ලොකු ගැබුරු දේවල්වට අපි වර්ගෙනගේ නැහැ. මොකද ගිහි මානසිකත්වයක්න. ගිහි මානසිකත්ව යන්න මේ ක්‍රමාණුකූලව මේ උපසම්පදාශීලාදයට පවා එතනින් එහාට පව වර්ගෙන යන්ට හ දන්නේ. ඉතින් පළමුුවම පණ්ඩු පලාසයෙක් විදිට සාමනේර භාවේ ලැබෙනකම් පුහුණු කරවනවා. සීලය තුළ පුහුණු කරවනවා. ඒ අතරේ ටිකෙන්න්ටික නිමිති අනුනනිමිති නොගන්න විදියට අවා දනුශාසන ලබාදෙන එක නිමිතිය අනු නිමති ගැනීම ආදන හැන ඇහෙන් ියයාමිස රූපයක් දැක්කට පස්සේ රූපය පස්ස ගියොත් වෙන හානිය කනට හැන සමහර සබ්ද පිටි පස ගියාමෙන හානිය සමහර ගන්දර ශෂ්පල්ස විතරන්නේ සමහ රතීත සිද්ධින් දැන් ගිහිජීවිතය අතහැරල එන අපේ කුල දරුවවාන්ිතන ලොකුම ප්‍රශ්නතව මුල්කාලති පින්නත්න්නේ ගිහි ජීතය විඳපු දේවල්ම තක්කීම ඒ කියන්නේ පාසල් කාලවෙඩ පුළුවන් රැකියා කරපු තරුණු පිණි තුන්න්නම් ඒ රැකයා කරපු කාලවෙඩ පුළුවන් යගේ සමහර පිනතු විවාහ වෙලා අම්මල තාත්තල වෙලා ඉඳල්ලා ශාසනියට තුන් වෙනවා ඉතින් ඒඒ අත්දැකපු ඒ අත්දැකී ඒ ළමාකාල තරුණ කාල එකක දේවල් ඒ ගිහි ගිහි දේවල් මතක් වෙන පටන් ගන්නවා. මතක් වෙනට මොකද වෙන්නේ අන්න ඒවා ඔස්සේම පුරුද්ධට යන්න අහතවා පුරුද්ධට කද වාම කල්පනා කරකරීන රුදුලා තියනෙන හිත හරිට කලෙන් එලට ඒගෙනආප ඇතා අතහැරියොත් කැලේට මනි දුවන්නේ අන්න වග තමයි ගෙහි ජීවිතය අතහැරලා මේ ශාසනයට එවනැත් තම්න්නේ පැවිදි වෙන්න ආපු කුල දරුවන්ට අ පුරුද්ධට ආපහ වාපෝ අතීතර දුවනට ගන්න එතකොට ආචාරපාදධයන් වහන්සේලා ඒකන පන්නති කියන්නේ මේ ශාසනයට එනවනා සත්‍යවාදි වෙඩ ඕන කියලා සත්‍යවාදි වඩ ෝඕන ආචාර පද්‍යන් වහන්සට තමගේ ඇත්තම කියන්න ඕෝනෑ. මුළ ලෝකටම තමන්ගේ ඇත්ත කියන්න ඕන නැහැ නමුත් තමට මඟ පෙන්වන සත්පුරු සාචාරයන් වහන්සේවාක් උපද්‍යයන් වහන්ේ නවාක් කම් මට්ටා නාචාරයෙන් වහසමකින්න ඕෝනම්. අන්නේ උතුමන් වහන්සේලාට ඇතුලාන්ද සත්‍ය කියන් ඕෝනෑ. සමහරය මොකද කරන්නපි නති ඇල්ල වවාගෙන ඉන්නවා. අතීතයට හිත දුවනවා. අතීත කාමයන් පස්සේම හිත දුවනවා. නමුත් නෑවගේ ඉන්නවා ඒ හරිව බයානකයි. යට ලෙඩත්තියාට ලෙඩේ නොක කියය ඉන්නවාගේ. වෛද්‍යවරයට ලඩේ කියන්නප මට මෙහම අමාරු මෙතන රිදනවා මිතැනයික කියන්න එතිකොට නබේතික දෙෙන්නේ. අන්න වගේ පින්නත්තිවේ ශාසනයට ැන් එන්න ඉන්න දරුහරිින් න්නොන අප කියනති එන්නේ කර්මස්ථානාචාරන් වහන්සේට සත්පුරු සාචාරණන් වහන්සේට සත්පුු සුපාධ්‍යයන් වහන්සේට තවන්ගේ ඇතුලාන්ත ඇත්ත කියන්න ඕෝ නෑ. ම සාසනයට දරයකට අපිත්තමු පිරිමි දරකට අතීතය ඇසරු කරපු ගැහෙන දරුවෙක් මතක් කෙනවා. දැ මෙයා තාම ශාසනය ශාසනයට අලුත් කෙනෙක් නෙ. එතකොට එයාට ඒක දුරකර ගන්න තේරෙන. එතකොට කර්මස්ථානචාරණන් වහන්සේ හෝ ආචාරණන් වහන්සේ කියන්න ඩෝන මේ සාමීනී මගේ හිත අතීතයේ කතාබාකරපු ආදරය කරපු තරුණි පිටි පස නවා මෙත අචාංචා හාමුදුර ඉන්නේ. අචාංචා හාමුදුරුවෝ ළඟ මේ අලූතෙන් විදෙස්ගත තරුණ දරුවෙ පැවිදිුණා. විදෙශ ගත තරුණේ පැදුනා චංචා අපේ ගෞරුණ වාමීන් වහන්සේ ළඟ. ඉතින් මේ තරුණ සාමීන් වහන්සේ සාමනයර කාලි දැන්ින්නේ හරියට අතීතයේ ඇසුරු කරපු පැම්බතිය මතක් වෙනවා. ඉතින් රාත්‍රීය හැතපෙන්න ගියත් මතක් වෙනවා වෙලාට රසවත් කෑමක් ලැබෙනකුට ගන්නකොට මතක් වෙනවා ඒගේ ජීවිතය සමහර පැවිද් තුළ යම්යම් ගැටලු කාරරි තත්වයන්න ඇ ඇතිවේදි මතක් වෙනවා හැබැයි මේ වාමීන් වහන්සේ ගුරරරට ඒක වැැහවි නෑ. අචංචා ස්වාමීන් වහන්සේට ගිහිල්ල වන්දනාමාන කරලා මොකද කරන්නේ සේපත් කළ සාමීණ මගේ අතීතයේ ම ඇසුරු කරපු ඒ තරුණ පි පස හිත වැටිවාොච්චරත් මට භහාවනතු ස්සරට අන්න බෑතකො චා වාමන් හසි අවවාදධනවා ඕන දැන් හිතාදාගෙන ආපු යනවා ආපහොමකද වෙන්නේ ආපහෝ ඒසාමීන් වහන්සේගේ හිත ර පරණ කාමයන්ටම කියල වැටෙනවා. දැ බැරිමත නැවිල්ලා අචාචාසාමිනාහදර සේපත් කරන නිසාමීනි ආපහු හිතර අර අරය පිටි පස්ස යනවා ඉතින් අවාදුප දෙස් දෙනවා ඉතින් තුන්ගනි පාරත් වෙනවා ඒතුන්ගනි පාරපනක්නී බලන්න ගුරුවරු ශිෂ්‍යය හද හැ. අචාංචා සාමීන් වහන්සේ කියනවාඒ පෙම්වතියට පරණ පෙම්වතින් වනේ ඒ පරණ පෙම්වතියට ලිපියක්්‍යවන්න කියනවා නැ පිරතු බලයි මොකක්දදම කරන්න දන්න කියලා පරණ පෙම්වතිර ලිපියක්්‍යවන්න කියනවා ඇයගේ අසුචිටිකක් පුංචි කුප්පියක දාලා තායිලන්තර වන්න කියලා මේ ශවාමන් වහන්ස හමිල. මේ මන්හ කියන එක අචංච හාමුදුරුවෝ ඒ තරුණයට ලිපියක්්‍යවන්න කියනවා ඇයගේ අසුසිිටික පුංචි කුප්ියකාරි මොකක් හරිෙක දාලා මේ සාමින් වහන්සේට ලැබෙන සලස්සවන්න කියලා තැපැලෙන් හරි. මේ පොරි තරුණු සාමීන් වහසේ හනෝ අනි සාවාමිනය අය එහෙම දෙයක් කියන්නේ ඔබට ඇය ගැන දැඩි ආලයක් දැඩි රාගයක් ඇතිවෙන හැම්ම හොතකම ඒ කුප්පිය මූඩිය ගලවල අසුභ කරමස්ථානයක් මේ දිී අසුභ සඥාව උපදවන තියෙන පින්නති දැන් තව ගෞරණය සාමීන් වහන්සේනමක් ඒත් කර්මස්ථාන චාරණ වහන්සනමක් ඒත් තරුණ සාමීන් වහන්සේ නමකට ප්‍රතිවරුද්ධ පාර්ශවය නතන් ස්ත්‍රීන් විසයෙහි සංකල් පහල වෙන ඇත ඇත සංකල් පහල වෙනකොට මේ ස්වාමීන් වහන්සේ ඉතින් සත්‍යවාදී ඇත්ත කියනවා ගුරු වාමන් වහන්සේට ගුරුසාමීන් වහන්සේ මේ නවක සාමීන් වහන්සේගේ ඇගිල්ල තමන් වහන්සේගේ ඇගිල්ලක් පෙන්න්නවා ඇගිල්ලක් පෙන්න්නලහනවා පිටි මුකදද තියෙන්නේ සාමී පිටින් තියෙන්නේ නියපොත්තයි හමයි ඇතුල තියන මකද්දීට අයටෙන් ඉරි අටින්තියෙන සාවාමින් වහන්ස සාමනි මස් තාව මොනාත්තියන්නේ. ලේතියන තා මොනාත්තියෙන්නේ නහර තියෙනවා. මේ මේ විදියට ඒ සාමින්න් වහන්සේ ගුරු වාමීන් වහන්සේ අයර තරුණු වාමීන් වහන්සේ ලඟතියාගෙන තමන් වහන්සේගේම අත පෙන්නලා නැවත නැත නැවත නැවත ඒක ඇතු ලේ තියෙන දේවල් මොනවද කියලා විමසනවා. විමසල්ල කියනවා දැංගිල් ලෝගෙන කල්පනා කරනගෙන. තමන්ගේ පැත්තර දාළ කල්පනනා කරන්න බාහිර පැත්ත්‍ර දාළ කල්පනාා අ ඒවගේ පින්නත්නී මේ ශාසනයට ආාවට පස්සේ. නොහික්මුණු ඇතෙක්ර එලියෙ ාවට පස්ස පාට කරඩුවල් තියන් නෑනෙ පිටේ. ඒක ගැලපෙන් නෑනේ. ඒ යහපත් ප්‍රතිපල දැන හෙකුත්නෙවේනේ. ඒ නිසා මේ ශාසනයට වට පස්සේ එක පාට පංචුපාදානස්කන්ද භාවාවට දා නැහැ. නුවනැති ගුරුවරෙක් නම්. මොකදේඒ ඒ ශිශ්‍යයාගේ, මනස ගිහිජීවිතෙන් ආපු මනසට ගැලපෙන විදියට ඇහක්ම වන්නේ. තිස්සෙල්ලාපාති මොක සම්වර සීලේ පිහිටතුවල කටුතු කරනවා ඉළඟට ඒ කයයි හිතයි සම්වර් කරගන්න පු පුහුණුව දීලා ඒක සාර්ථක වන කොඩමකොද කරන්නේ. හයක් රැකගන්න. ඇහැ කලා නාසේ දිවකෑ මනසි කෙනවේ හයම රැකගන්න නිමිති අනුමිත නොගන්න මට්ටමකට හිතගන්න අවශ්‍ය අවවාදු කොදෙස් දෙනවයි. තතාගතයන් වහන්සේගේ වැඩ පිළිවෙල නමේ තවරට ලබා දෙන්නේ. විින් තාගතයන් වහසේ දේශනා කරනව ඊළඟට ය අචුරවතසාමන් වහන්සේට පිනත් අචිරවත ඊළඟට තුන්ගැනි කාරණා පුරුතු කන්නවා. බෝජනයේ මත් අනයතාවය. තැන් ගිහි ජීවිතයේදී වගේ කෑම ගණ්ඩ බෑ. ගිහිජීවිතයේදී. ඇගිලි උරනවා ඊළඟට තලු මරණවා ඊලට එක පිඩක් මුකේ තියනතරරි අනිප්පිට ලංකරනවමුවට ඒ වගේ චපුචුපු ආකාරයෙන් ආහාරගන්නවා අත ගසමින් ආහාරගන්නවා ඇවි දවිදාහරගන්නවා ඒවගේ රූප හනි බලමින් ආරගන්නවා ගිහිජීවිතය කත ්‍රති පාරියි පැය පාරය අදදිිත් හාහරගන්නවා මේ වගේ තියෙනවනේ ගිහි ජීවිතයට ආවීනි ආහාරගන්න රටාවල් නිත්න්නවා ඒවයි නිවත් කන්නවා ඒක තැනකට වෙලා පහතරහිෙලා ගත්ත නෙත්තලින් පාත්‍රේ දිහාම් බලාගෙන තලු මරන්නැතුව ඇගිලි ලෙවකන්නැතුව එක පිඩක් උගරෙන් පහලට අනං ඉඳලා අනිතිපිට මෝට ලංකරන විදිහට අන්නේ විදියට බොහෝම සාන්තදාාන්ත වාහාරය ගන්න පුරුදු කරන්නවා ඊළඟට විශේෂ භෝජනයේ මත්තංජුතාව ඒ කියන්නේ ත් පිඩු තුනකට කුසේ ඉඩතියලා ඒටිකට පැන්න තුල් කරන්න පැන් පානය කරන්නේ තුරුගල්ල ආහාරගන්න පුරදු කන්නවා. ඉතිවල ලේසි පහසදේවල්නවේ අපි මක මිට කලින් ගනක මුොගල්ලාන සූත්‍රයේද අපි පිඩතුට ගැටික් විස්ාත්මක කතාා කලා. මේ බෝජනයේ මත්තංජතාවේ ගැන. ඉතින් අන්නේ විදිර භෝජනයේ මත්තංවිතාවේ තුළ නිරන්තරේම ඒක පිහිටල විදිර තන්හාාවෙන් දෘෂ්ටියෙන් මානයෙන් ආහාර නොගෙන, ප්‍රත්්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න විදිර භෝජනයේ මාත්‍රාව ගන්න විදිට ශ්‍රාවකයා පුහුණු කරනවා මේ ලේසි වැඩ නෙවෙයි අමාවරු වැඩ ඒකනේ පින්නත්න තමන්ට මාර්ගේ පෙන්නපු ගුරුවරයකට පිට පාණපා කියන්නේ. කවදාවත් අපේ පින්නතුන් තමන්ට මාර්ගේය පෙන්ඩපු තමන් හින්ද්‍රී සම්වරසීලියත් තමන්ට පාතිමෝක්ක සවරසීලයක් මට කරමස්ථානයක් අද වශයෙන් ගිහිහෝවා පැවිදි හෝවේවා ඔබ අප හැම දෙනා පින්නත්ට මඟ පෙන්නපු ගරුවරයෙකුට නම් කවදාවත් පිටුපාන්න එපා කවදාත් පිටුපාන්න එපා ගරහන් දෙපා ඒ විදියට පහතර හැනල කතා කරන්න දෙපා එකඇන්නේ අපිට හරිියන් නැහැකිල තම අපට කියන තින්නේ හෙබුණොත් අපි ඇ සේම ඒ අපිට කුසලේ තුළ ඉස්සරහට යන්න මඟ පෙන්වන ආචාරුපාද්‍යයන් වහසල කරමස්ථාරයෙන්න් වහන්සේලාට මහත් වූ ගෞරවයෙන් කටයුතු කරඩ ඕනෑ. කමටහන තුළින් අපට ගුරුවරය පෙන්න්්ඩෝන. කමටහු තුළ ගුරුවරේ පේන්්ඩෝන සූත්‍ර පිටකෙහි තියෙනව තමයි කමටහන්. කරමස්ථාන තුළ සූත්‍ර පිටකය තුළ නමුත් ඒක ජීවිතයට ගලප ගන්න විදිහ තේරුම් කළ දෙන්නේ කර්මස්ථාන චාරයන් වහන්සේ. කර්මස්ථාන ආචාරයන් වහන්සේ තමයි සූත්‍රේ තුළ අඩංගූ කර්මස්ථාන ජීවිතයට ගලපල දෙන්නේ එනන්ඒ කමටහනු තුළ අපට අපේ ආචාරන් වහන්සේ දැනෙන් ඩෝනෑ එතුකොටයි අපට මහා නිධානයක් දුන්න කෙනෙක් විදිරු ගුරුරු දැනන්නේ. ඉතින් එහෙම දැනෙන් නඇතු නාරපාසය තමයි පොඩ නින්දාවකදී ඊට පොඩි අත පසුවීමකට ආචාරුපාධයන් වහන්සේලාට කරමස්ථානයන් වහන්සේලාට පිටුපාල හිතරිද්දවල සමහරය බැහැරවල යන්නේ ගිහි පෑජ දෙපාර්ශවීම සමහරය. ඉති අපි අපි හොඳට තේරම් ගණ්ඩුවනක බොහෝම කළගුණ දන්නා හැඟීමෙන් කෘතවේදී හැඟීම ස්සරටයන් වුව ගමන ඊලාට තතාගතයන් වහස දේශනා කරනවා ඊළඟට මෙයාව පුරුදු කරන්න පින්නත්න ජාග්‍රයාාන යෝගේ ජාග්‍රයාානි යෝගේ කියන්නේ පංචනීවරණ දුරුවන විදිට සක්මනට යොමු කන්නා උදේ දිවාරාත්‍රී ඊලාට බුදුරජාණන් වහන්ස දේශනා කරන මෙයා සති සම්පජනයට ඊළඟට යොමු කන්නවා ස සම්පජාය කියන සිහිනුවනින් ඉදිරිට යෑම සිහිුවය තියන අභිකන්තය පටික්කන්තේ සම්පජානකාීයහෝතිී ආලෝකිතේ විලෝකීතය සම්පජන කාරයෝති බලන්න පින්නති දැන් ආපුගාමමකන්ද කළේ කයයවචනය සම්වර් කරගන්න දැන්ගන්නේ ඉස්සරහට යනකොඩා සිහිනුවනිින් ආපසරනටත් සිහිනුවනින් ඒක කියන්නේ අර මේ කය ඉස්සරහට යන්නේ දන්නවන ඉසර හට අන්ඩෝනයකට චේතනා පහළ වෙනවත් එක්කම ඒ හිත හේතුවෙල උපදින වායෝධාතුවත්යෙනවා. අනේ වායෝධාතුවත් ඊළඟට කාය විඤ්ඥත්ති රූපත් කියන මේ රූප සභභාවයන් හේතුවෙලා තමයි මේ කය ඉස්සර හටයම ආපස්සටේම වාඩිවීම නැගිටීම ඇගල්ල පවා හලවීම සිද්ුවවෙන් ම චිතකරිය යෝධාතු හේතුවවෙ. එදකොට මම ඉස්සරහට යනවා හෝ මමා පස්සරෙනවා හෝ ම වාඩි වෙන හෝ මන් ැගිටි නවා හෝ කියලා මම ආහාර ගන්නවා කියෙන මෙන්න මෙවැනි සංකල්පවට යන්නතුව මේ චේතනා පහළ වෙනකොට මේ චිත්ත චෛතචිකෝ හේතු වෙලා උපදින මේ වායෝධාතුව ඉල්ළඟට කායවිඥත් රූපාදිය හේතුවෙලා තමයි මේ කටඇරෙන්න්න කට වැහෙන් ඉස්සරහටයන්නේ පසට යන්න වාඩවෙෙන කියලා මේ හේතු පල දහමක් විදියට අනාත්මය මත් වන විදියට දකිමින් සති සම්පජනකාීව ජීවත්තනවා තවත් සද සම්පජන කාරව ජීවත්වෙන්න්න ලුවන් ක්‍රවේදතියවා අපිති මේලා වේගෙන විතර කතාා කරන්නේ. පින්නත්නී ඊට පස්ස මොකද වෙන්නේ.ඇි මේ මේ සූත්‍ර නැවත නැවත ස්‍රවණය කරන්නන්න බලන ශසනේතාවට පස් අර කාමයංගෙන් විදුනු දිහාන තත්ත්වයන්ට එයන්න. තමයි මේ පුහුණුව දෙන්න හදන්නේ. එතකොට දන්නේ ඉස්සෙල්ලාම පාතිමෝක සම්වර්ශීලේ පිහිටවවා ලාට ඉදිද්‍රී සම්වරශීලය පිහිටව්වා ඟට බෝජනය මත්තන් හිතාවේ පුරුදු කළ බල නම්ම කෙනෙක්වා ගෙන පින්න තතාගතයන් වහන්සේ මෙහෙම කී දෙනෙක් සම්වර කළවන්න ඇද. රජ පවුල්ලින් ආපු සිටු පවුල්ලින් ආපු දුග පැල්පත්තලින් ආපු විවිධ ස්ත්‍රීයාදී විවීධ ගිහි ස්වභාවයන්ගෙන් ආපු කී දාහක් නම් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අම්මෙක් වගේ මේ උතුම් ගුණ ධර්මයන්ගේ හහික්මමා නැද කොච්චරය මික්මා නැත්ද. තතාගතයන් වහන්සේක තැනගති සඳහන් කරනව පින්නත්න දැන් අම්ම කෙනෙක් දරුවෙක් හොරතල් කරකර ද්ද ඒ දරුව යම් කිසිම හොතක අපතු පොඩි ගල් කැටයක් හරි නැක්තම් පොඩි කට කැබිලිත්ක්හරරි මු ඒදා ගන්නවා. ඉරසේ මොක දෙවෙන්න මේගේ උගුර හිවෙන ු දුරජාණ වහන්සේ නු මින් වහන්සේලාගෙන් දැන් අරවිදියට උගුරේ අරම යම්කිසි කැටකැබිලිත්තාක් කරි ගල්කැබැල්ලක්රි හිරවුණට පහස්සේ දැම්මේ එලිය ැදලගන්නබැයි. මොකද ගිල්ලුක් හොඳරෑනීමේ දරුවට හිරවෙන්න පුළුවන්න්නේ. ඉතිං අම්ම මොකද කරන්නේ දරුවට රිදනවාවෙන්න පුළුවන් හැබැ විදුරත්මොද කරන්නේ. හිමීට ගල හෙමටත්තං කටකැබිලිත් එලි ැදල ගන්න දරුවට රිදන්න පුළුවන් තතාගතන් වහස දේශ කරනවා සමහර භික්ෂූන් වහන්සේලා ගඩුපාඩුවට අව්වා අද දෙෙද්දිී. පින්නත් මහනන ඒ හිත්වලට රිදෙනවා. ඒත් අර අම්මර කටකැබිලිත් අදිින්නතුවේ හිටියොත් රිදය කියෙලමොකද වෙන්නේ. දොරට මාරාන්තික දුකක්කෝ මරණය ඔහෝ අත්දකින්ට වෙනවා. ඒ නිසාමොකද කරන්න රිදනව කියලා දැදනත් අ ගල්කැබැල්ලි ට ඇදළ ගන්නවා. අන්නඒ වගේ පින්නත් මහනී රිදනව කියලා දැලදැනත් හැබැයි ඒ රිදිරිදිහරි ඒ අවවාදී දුන්නත්තම් මෙයා සංසාරි මහා භයානක වියශනයකට යන්න නිසා. අතාගේ තැන් හහාසදේශනනා කරනො පින්න ති බුදුරජාණන් වහන්සේ ඒේවිදියට රිදධන බව දැන දැනත් අවවා ධනු ශාසම කරන බල. ඉති නේවිදියට මහා කරුණාකින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කී දාහක් නම් සතරපායින් ගොඩ ගන්න ඇත්ද සදහටම ඒ මහා කෝප් චේතෝ විමුක්තිය වුණ අරිහත් පලයට යොමු කරවන්න ඇද ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ චිරවත් කියන සාමන් වහන්සේ ඉළඟට දේශනා කරනවා මෙන්න මේ ගුණධර්ම ටික සකස්ස වනට පස්සෙමයා යොමු කරනවා ජනසූ්‍ය සෙනසුන් නාසරේ කරන්න ඒක යන්නේ අරන්න්‍ය රුක්ෂමූල පර්වත ගිරිලෙන් සොහෝන් ආදී මේ හුදද කලා ජීවිතයට තල්ලු කරන්නේ ට පස්ස යොමු කරන්නේ අර හුද කලාව ජීවත් එන්න පුළුවන් පන්නරය දීලා පිි දන්නන්නේ ඔය අපේ ය ත්‍රවිදහමුදාවේ කටයුතු කරන පිනිතුම් ශේෂයෙන් දන්නවා අපිත්්‍යයාම් කිසි මටම හටරි දන්නවා දැන ගැනී මාත්‍රයක්තියන්නේ අපට නමුත් ඒ වදදාගෙන පිටුතු හොඳර දන්නවා එයාලට මාසගනම් පුහුණුව දීල තමයි එක පාටම ගිහිල්ල කැෑවල හුද කලා න්න හම යොම් කරන්න ඩ කාලය පුරදු පුහුණු කරනවා ඉට පස කැෑවල තනයම දවස්කපයක්ත් ජීවත්තන විදිේ එවැනි පුහුණවීම් දෙන්න ඉට පස්සේ අන්නේ වගේ ඒ ඉගෙන අවශ්‍ය අර එතෙන්ට එහෙම හුද කලා ජීවිතයක් ගෙවන්න පුළුවන් මානසිකත්තය ඇතුනාට පස්ස තමයි හුද කලාවට යොමු කරන්නේ. අන්නන්නේ ඔයවෙතමයි තතාගතයන් වහසේ තතාගතයන් වහන්සේ ශ්‍රාවකෙක් වනයකට යොමු කරන්නේ. ඒ වනේ තුළ සිල් බිඳගන්නතුව ඉන්න පුළුවන් මානසික මට්ටමක් ඇතුනාට පස්සේ වනේ තුළ කෙස් ධර්මයන්ට අයට වෙන්න තුව ඉන්න පුළුව මානසිකත්තවයක් ඇතු නාට පස්. ඒක මේ පාතිමෝක සම්වරසීලේ ඉද්‍ර සම්වරසීලේ ජාග්‍රයාාන යෝගය දැවිශේෂයෙන් පින්නත්නී. ඔය වනේ හුද කලාවෙන්න ගඩක් භික්ෂුන් වහන්සේලා අහුුවෙන අකුසල ඇත්තමයි තිීන මිද්දය. තියන මිදර හරියට අහ වෙනවා. ඉතින් ජාග්‍රයානු යෝගය වේල පහිම් ආචාර රපාධ්‍යයන් වහන්සේ නඟදී පුරුතු පූුණු කර වනගතු වන භික්‍ෂූන් වහන්සටේ ජාගරියයානු යෝගය නිසා මදට බලපෑම කරන්න බැරි උතුම් මානුසක මට්ටමත් තියෙන්නේ. ඉතින් නේවිදියට මෙන්න මේ ජාග්‍රයාානයෝගේ භෝජනිමත් අනතාවයි සතති සම්පජන්ය කියන මෙන්න මේ ගුණ ධර්මටික උපදවාගත්තර පස්ස වනයට යොමු කරනවා ගිරි ගුහාලට යොම කරනවා දැක් තනය මිට පුළුව නය වැඩි කරගන්න පුළවා ඉති ඉලගටි හිල්ලමකර කරන්න අර ඇතා ලේඉදල ගැල්ල පින්න අති අර ලොකු කනුව ගැට ගහවගේ කනුවේ ගට ගහවට පසනේ හොඳටම ක්ින පටගත්තේ මෙන්න මේ ශ්‍රාවකයා කනු හතරක ගැටගහනවා. මොකන්ද කායනු පස්සනාවේ. වේදනනු පස්සනාවේ චිත්තවන පස්සනාවේ. දම්මාවනු පස්සනාවේ. අන්නේ සතර හති පට්ටානේ තුළ ඒ කනු හතරේ මේ හිත බැඳලා. අර ගුරහස්ත ජීවිතය නාපු හිත ටිකෙන්ටික හික්මවල ඒල්ළඟට බන්න මේ කනු හතරේ ගැට ගහවලා හොඳදර ලෝබදේ හොදුවෙන දිට ඒ සති පට්ටහන තුළ උදේවැෑ ඥාන මත්තුවෙන මට්ටමටම හොදට මේ හිතාරිගෙන යනවා ඊල්ළඟට දිහාන ගත වෙන්න එයා ඒ තුළින් දක්ෂේකව ප්‍ර අධ්‍යාට්‍යයන දදි්‍ය අධ්‍යානයට යන තති අධ්‍යාන්්‍යයන චත්තුත්්‍රත්්‍යහන්ය ඉළඟග කද කරන්නේ පරමාර්ථ්‍ර දර්සනාව මේ පංචුපාදානස්කන්දේ දුක් ලක්ෂණ මතු කර කර ගන්නවා. ඒලඟට මේ පරමාර්ථ විදර්ශනාව තුළ මේ පංචුපාදානස්කන්දයට හේතු විමසනවා හේතු නැති කිරීම නැ කිරීම මාර්කය එතුකොට බලන්න පින් නති කැලින් ගෙනාපු නොහික්මුණු කැලෑගත තියෙන කැෑ සබ්ද තියෙන ඇතෙක් අන්තිමට කරඩුවක් පිටේ තියෙන මට්ටමට ක්‍රමාණුකුලො සකස් කළ ගත්ත වගේ තතාගතයන් වහන්සේ සහ සතාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංගරත්නය ඒ ආචාරයන් වහන්සේලා මේ ශාසනට තුල්ලෙන තරුණ කුල දරුවන් තරුණකුල දියනියන් ක්‍රමාණු කූලව හික්වල අවසානයේදී අරිහත්තට මරගනයවා කොච්චර ලස්සන සාසනයන්ද කොච්චර පැහැදිලිද මේ වැඩපිෙනිවල කොච්චර නිවරදි මේ වැඩ පිනිිවෙල ක්‍රමාණු කූලවද මේ ශාසනය තුළ පරමාර්ථයටම යන්නේ සම්මුතිය කඩාවිිඳගෙන ඉතින් හැබ අවසා මෙහෙම කාරණයකුත් බුදුරජාණ වහස දේශනා කරනවා දැන් යම් කිසි තරුණ ඇතෙක් තරුණ ඇතෙකුට හික්මන්න බැරුව මැරුණුත් අර කැලෙන්ගෙනල්ල ඒ ඇතාව හික්ම ගන්න බැරුුණා එතකොට එයාගැන ලෝකයා කතා වෙන්නේ අේ ඒ ඇතා තරුණ කාල මැරුණ හැබැයි නොදැමුණු කෙනෙක් විදියට. යම් කිසි ඇතෙක් මැදිවයසිදී ගෙනල්ලා පුරුදු පූුණු කරද්දී එයාට ඒ අවශ්‍ය හික්මීමට යන්න කලියෙන් යා වැැරෙනවා. එතකොට යාගැන කතාාවවෙන්නේ අනේ මැදිවයිස ඇතෙක් හැබැයියාට දමනයට පත්වෙලා නෙේ ය මැරුණේ නොදැමුණු කෙනෙක් වචෙන් මැරුණේ. ඊීළඟට ඊටවට වැඩිවයස් මට්ටම කැතෙක්ගෙනවා දමනයවෙන්න ැරුව මැරුණුත් යාට කියන්නේත් එයා නොහික් වුණන තෙක් විදර මැරුණ කියලා අන්නේ වගේ පින්නත් මහන අචිර වෙත කිය සාමන් නාන්ත්‍ර දේශනා කරන පින්නත් අචරඇත යම්කිසි භික්‍ෂුවක් තරුණ කාලෙදී අපවත් වෙනවා අරිහත්වය ශක්ෂාත් කරන්නතුව එතකොට එයා ගැ කතා කරන්න ඇතෙමයි එයා ඒ අරිහත්තේ ශාක්ෂාත් නොකර මරණයට පත්වන භික්‍ෂුව දමනය නොවී මරණයට පත්වන කෙනෙක්. මැදිවාසද යම් කිසි ික්ෂුන් හසනවා රහත්වෙන්නැතුව අපත්වෙන එතකොට යාගැෙන කතා කරන්නේත් උන්වහසගෙන කතා කරන්නේ උන්වහන්සේ දමනය නොවී අප පත් වුණ භික්ෂුන් හසනවා. යම් කිසි භික්ෂුවක් වයිසක හිල්ල වැඩිහිටිවේදී අපත් වනවා රහත්බව ශක්ෂා කරන්න එයා ගැන කතා කරන්නේ ඒ ස්මීන් වහන්සේ දමනය නොවී මරණයට පත්වන කෙනෙක්. ඉති එක ලොකූ නින්දවා. කල්ප ගාන කර ැරයක් මේ පහල උතුම් බුද් ාසනය තුළින් පින්නවතිය නිසා ඔබ පැහැම දෙනාම සෝතාපන්න සකුරු දාගමී අනාගමි අරිහත්ගෙන මේ ඔතු මාර්ගපල තත්ත්යම්ම අවබෝධ කරගන්න ශක්ෂාත් කරගන්න ලොකු උත්සාහය කදින්ට ඕනෑ ඒක නතාගතයන් වහන්සේට කන්න විශ්ශාල කෘතගුණ දැක්වීමක්. සංසාර ජීවිතය අසංකයේ කල්ප ගනන් බඩගින්නේ පිපාසේ වර පිච්චිපිච්ි වැැසර තෙමිතෙමි ඒ වින්ද දුක්වලට කරන ගෞරවයක් අවබෝධයම මරණයට පත්තේීම. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්ඨාචබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා, පඥ්ඥන්තංගනු මෝදිතුවා ට්‍රිරන් රක්කන්තු සාාසනං ආකා සට්hාච්චබුම් මට්හාා දේවානාගා මහිද්දිිකා. න්තංගනු ෝදිතුවා චිරන්රක්කන්තු දේශනංආක සට්ඨචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. ප්ඥන්තංගනු මෝදිතුවා චිරන්රක්කන්තු මම්පරන්ති.